අද අපි කතා කරන්න සුදුසු මාතෘකාවක් විදිහට තෝරාගත්තේ අධිමානසික බලය. ඒකට හේතුව තමයි ගොඩක් දෙනෙක් මගෙන් ප්‍රශ්න යොමු කරලා තිබුණා මොකද්ද මේ අධිමානසික බලය කියන්නේ? මේක ඇත්තක්ද? මේක බොරුවක්ද? මේකෙන් ඇත්තට මිනිස්සු වැඩ ගන්නවද? මේ විවිධ ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මම අද දවසේ තෝරාගත්තා මේ අධිමානසික බලය පිළිබඳව කතා කරන්න. ඒක ගොඩක් දරුව ප්‍රශ්න යොමු කරලා තිබුණා අධිමානසික බලය භාවිතා කරන්න බැරිද ඒ නමයක් ගන්න ඒ තුනක් ගන්න දිවයිනේ ප්‍රථමයා වෙන්න දිස්ත්‍රික් ප්‍රථමයා වෙන්න ඒ වගේම විවිධ ශේත්‍රවලින් ඉදිරියට යන්න ක්‍රිකට් කෙනෙක් වෙන්න නායකයෙක් වෙන්න නළුවෙක් වෙන්න නිලියෙක් වෙන්න ගායකයෙක් වෙන්න ගායිකාවක් වෙන්න ඔබ වැඩ කරන ඕනම ශේත්‍රයක වැඩ කරන පරිගණක මෘදුකාංග ගැන වෙන්න පුළුවන් ඔබට පුළුවන් පරිගණක මෘදුකාංග ශේත්‍රයේ ඉහළටම යන්න මේ අධිමානසික බලය කියන එක පිළිබඳව සහ ඒක භාවිතා කරන ආකාරය පිළිබඳව කතා කරන්න තමයි අද දවස් අපි වෙන් කරගන්නේ මේ පුංචි වෙලාව අධිමානසික බලය පිළිබඳව කතා කරන විද්‍යාව තමයි පරාමනෝ විද්‍යාව parapsychology නැත්නම් පාරමනෝ විද්‍යාව කියලා කියනවා. මේ පාරමනෝ විද්‍යාව පරාමනෝ විද්‍යාවේදී එක කොටසක් තමයි මේ අධිමානසික බලය කියන එක. මේ අධිමානසික බලය කියන එකෙන් කොහොමද මිනිස්සු වැඩ ගන්නෙ? ඊට කලින් මම කතා කරන්න කොහොමද මේ 18 වන සියවසේ පරාමනෝ විද්‍යාව parapsychology කියන එක ලෝකෙ පුරා ව්‍යාප්ත වෙන්නේ. ඔබ අහලා ඇති අතීතයේ භූතයන් පිළිබඳව භූත විශ්වාස හොල්මන් පිළිබඳව අවතාර පිළිබඳව මේ පිළිබඳව මේ 18 වන සියවසේ ගැඹුරින් කතා කරපු මාතෘකාවක් තිබුණා. ඒ මාතෘකාව තමයි මේක ඇත්තරම ඇත්තක්ද බොරුවක්ද කියන එක. භූතාත්ම ඒ වගේම ආවේශ වීම මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා විශාල කාලයක්. නමුත් විද්‍යාත්මක පර්යේෂණ කරගන්න විදිහක් තිබුණෙත් නැහැ. මොකද විද්‍යාත්මක පර්යේෂණ ප්‍රධාන වශයෙන් කාරණාවල් තුනක් මත පදනම් වෙන්නේ. පළවෙනි කාරණාව තමයි නිරීක්ෂණ. right ඊට කලින් උපකල්පනයක් කරනවා. උපකල්පනයක් කරලා නිරීක්ෂණ. ඊට පස්සේ පරීක්ෂණ නිගමන. අපිට නිරීක්ෂණය කරන්න පරීක්ෂණය කරන්න නිගමනයකට එන්න නම් අපේ ඉස්සරලම ඇහැට පේන්න ඕන කනට ඇහෙන්න ඕන. අපේ කනට ඇහෙන ශබ්ද පරාසය හර්ට්ස් 20යි 20000යි අතර. හර්ට්ස් 20යි 20000යි අතර පුංචි පරාසයක් තමයි අපේ කනට ඇහෙන්නේ. හර්ට්ස් 20ට අඩු ශබ්ද අපේ කනට ඇහෙන්නේ. හර්ට්ස් 20000ට වැඩි ශබ්ද අපේ කනට ඇහෙන්නේ නැහැ. ඇහෙන පුංචි පරාසයක්. ඒ නිසා මේ හොල්මන් භූත අවතාර গুপ্ত විද්‍යාව මේ වගේ දේවල් පිළිබඳව පරීක්ෂණ කරන අපට ඇහෙන්නේ. අනිත් එක පේන්නේ. අපිට පේන්නේ නැනෝමීටර 300ක් මීටර 1000ක්. ඊටමත් පුංචි පරාසයක දවසක් පිය වියන් පේන්නේ. දැන් ඉලෙක්ට්‍රෝන අණුවික්ෂයකින් වෛරස් වගේ දේවල් බලන්න පුළුවන්. මිලිමීටර එකක් මිලිමීටර 5 ලක්ෂ වාරයක් දක්වා විශාල කරලා බලන්න හැකියාව තියෙනවා. නමුත් සජීවී නිදර්ශකයක් පණ තියෙන දෙයක් බලන්න බැහැ. අනේ ඒ ප්‍රශ්නේ නේ මොකද ඉලෙක්ට්‍රෝන අණුවික්ෂය නිසා. ඒතර අපිට පේවියකට බලා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් පුංචි කාලේ අපේ හිතුවේ ටීවී එක දානකොට ටීවී එක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා. කුඩා ළමයි තාමත් හිතාගෙන ඉන්නේ එහෙම. නමුත් අපි දැන් දන්නවා ටීවී එක ඇතුලේ මිනිස්සු නැහැ. ටීවී එක කියලා කියන්නේ මොකද්ද? උපකරණයක් විතරයි. රූපවාහිනී තරංග නිකුත් කරනවා රූපවාහිනී නාලිකාවෙන්. ඒ නාලිකාව නිකුත් කරන තරංග ප්‍රතිග්‍රහණය කර ගන්නවා ටීවී එක මගින්. ප්‍රතිග්‍රහණය කරගෙන රූප බවට පත් කරනවා. නැත්නම් මේ වායුගෝලයේ අවට හැම තැනම රූපවාහිනී තරංග තියෙනවා. නමුත් අපිට ටීවී එකක් නැතුව අපිට නිකන් ටීවී බලන්න බෑ. ටීවී එකක් නැතුව ටීවී එක බලන්න ටීවී එක තියෙන්න ඕන. ටීවී එකෙන් තමයි පරිවර්තනය කරලා දෙන්නේ විද්‍යුත් තරංග. දැන් මේ විද්‍යුත් තරංග වගේ රූප පරිසරේ ඕන තරම් තියෙනවා. අපි හැට පේන්නේ නැහැ පේවිය හැට. ඒතර මේ গুপ্ত විද්‍යාව, අවතාර හොල්මන්, භූත විශ්ව භූත දේවල්, විවිධ දේවල් ලෝකේ වරින් වර මතුවෙනවා. ඒ දේවල් පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් කරගන්න බැරි හේතුවක් ඒකයි. විද්‍යාත්මක පර්යේෂණයක් කරගන්න බැරි වුණු පළියට අපිට මේවා අහක දාන්න බෑ. මේවා බොරු වැරදි කියලා අහක දාන්න බෑ. මොකද හේතුව තමයි අධිමානසික ලාභින් රසක් බිහි වෙලා තියෙනවා. මේ අධිමානසික ලාභින් හරහා අපිට විවිධ දේවල් ඉගෙන ගන්න තියෙනවා. අධිමානසික ලාභින් නිසා ලෝකේ විද්‍යාවක් බිහි වුණා පරාමනෝ විද්‍යාව. ඒ පරාමනෝ විද්‍යාව කියලා කියන්නේ විද්‍යාත්මක පර්යේෂණ වලින් සනාථ කරගන්න බැරි වුණු කොටස පිළිබඳව පර්යේෂණාත්මක හදාරන කොටසට අපි කියනවා පරාමනෝ විද්‍යාව. ඒක ඒකාංගයක් තමයි අධිමානසික ලාභින්. අර අපි කතා කරන්න හදනවා අධිමානසික ලාභින් දෙන්නේ පිළිබඳව. එක්කෙනෙක් තමයි යූසුපියා පැලඩිනෝ. මේ යූසුපියා පැලඩිනෝ පිළිබඳව මහාචාර්ය චාල්ස් අපූර්ව පරීක්ෂණයක් කරනවා. මේ පරීක්ෂණයේදී මහාචාර්ය චාල්ස් කියන්නේ ඔහු අති දක්ෂයෙක්. ඔහුට භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් තිබුණා. රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් තිබුණා. ඒ වෙනකොට යුරෝපයේ හිටපු අති දක්ෂතම භෞතික විද්‍යාඥයා තමයි මේ මහාචාර්ය චාල්ස්. නමුත් ඔහු මේ গুপ্ত විද්‍යාව, අධිමානසික බලය, පරාමනෝ විද්‍යාව සත පහකට විශ්වාස කරේ නැහැ. මොකද විශ්වාස කරේම නැහැ. අපුරු සිදුවීමක් සිදු වෙනවා. මේ යූසුපියා පැලඩිනෝ ගෙන්නගෙන මෙයාට කියන ඔයාලට පුළුවන් දෙයක් කරන්න කියලා. එතකොට මහාචාර්යවරයා ඉන්න කාමරයේ හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඔහු ඉදිරියේ මේසයක් තිබුණා. ඒ අති විශාල මේසෙ ඔහු බලාගෙන ඉන්නකොටම උඩ යනවා. උඩ පා වෙනවා. ඒත් එක්කම ඔහුට දොරට තට්ටු කරන වේගෙන් තට්ටු කරන ශබ්දයක් ඇහෙනවා.
එතකම දොරගාව සීනුවක් නාද වෙනවා. ඒ සීනුව නාද වෙනකොට ඒ සීනුව නාද වෙනකොට මෙයාට දිගස්මුකුත් ඇති වෙනවා මහාචාර්යවරයා. නමුත් ඔහුක පෙන්වන්න යන්නේ නැහැ. පස්සේ මේ ඊසුපියා පැලඩීනෝ කියන කාන්තාව වාඩි වෙලා ඉන්නකොට එයාගේ අතින් මෙහෙම අල්ල ගන්නවා. අතින් අල්ල ගන්නකොට මෙයාට දැනෙනවා එයා වාඩි වෙලා ඉන්න පුටුව කවුදෝ කෙනෙක් තල්ලු කරනවා වගේ. ඒත් එක්කම ඔහුට දැනෙනවා මහාචාර්යවරයාට ඔහුගේ මූණ කවුරු හරි කෙනෙක් නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයකින් අත ගන්නවා වගේ ඔහුට දැනෙනවා. ඊළඟට මහාචාර්යවරයා සූදානම් වෙනවා දෙවන පරීක්ෂණය සඳහා. මේ වෙලාවේ විදුලි බුබුලු ආලෝකමත් කරලා මේ කාමරය පරීක්ෂණාත්මක කාමරය පිළිවෙලකට ලෑස්ති කර ගන්නවා. මේ වෙලාවේ මහාචාර්යවරයා අපූර්ව දෙයක් දකිනවා. මේ ඊසුපියා පැලඩිනෝ කාන්තාව එයාගේ දක්ෂකම පුදුම විදිහට ඉදිරිපත් කරනවා. එයාගේ වාඩිලන මේසේ තිබුණා පීරිසියක් වගේ දෙයක්. ඒ පීරිසිය වගේ එක උඩින් දාලා තිබුණා පාම් පිටි වැනි ද්‍රව්‍යයක්. මේ මහාචාර්යවරයා බලාගෙන ඉන්නකොට කියනවා යූරි ගෙල ඔයාලගේ ආලින්දට දැන් ඔයාලා එනවනම් හැඳි ගෑරුපු ඔක්කොම අරන් ඇවිල්ලා වාඩි වෙන්න කියලා කියනවා. හැඳි ගෑරුපු තරගෙන වාඩි වෙනවා. ඒ වෙලාවේ මේ යූරි ගෙල අපූර්ව දෙයක් කරනවා. හැඳි ගෑරුපු මෙන්න මෙහෙම බලාගෙන ඉන්නකොට මේ ශක්තිය මෙහෙම යොමු කරනකොට හැඳි ගෑරුපු ඔහු ගතේ තියෙන එකක් මෙහෙම නැවෙනවා. ඒත් එක්කම ඒ වෙලාවේ රූපණි වෙදරි මහාචාර්යවරයාගේ අතේ තිබුණ හැඳක් නැවෙනවා. ඒ විතරක් නෙමෙයි මේක විනාඩි 20ක විතර විකාශනය නතර කරනවා. නතර කරනවත් එක්කම මොහුට ලැබෙනවා අති විශාල ඇමතුම් ප්‍රමාණයක් 1500කට වැඩිය. හේතුව තමයි ඔහුට ලැබුණා සුවිශේෂී දෙයක්. මොකක්ද පණිවිඩය? ගිවල් වල තිබුණු හැඳි ගෑරුපුත් මෙහෙම දෙකට නැමිලා තිබුණා. ඔව් කරයත්තරම රූපවාහිනී මැදිරිය ඉඳගෙන එක හැන්දක් දිහා බලාගෙන මෙහෙම ශක්ති ධාරාව යොමු කරනවා. මේ ශක්ති ධාරාව මෙහෙම යොමු කරනකොට මේ හැන්ද මෙහෙම නැමෙනවා. එතකොට හරි පුදුම දෙයක් වෙනවා. ගෙවල් වල තිබුණ දේවල් කොහොමද ලැබුණේ? එහෙනම් ඔහුට පුළුවන්කම ලැබිලා තිනවා රූපවාහිනී තරංග විදුලි තරංග වලට ඔහුගේ ශක්තිය මිශ්‍ර කරන්න. ශක්තිය මුසු කරලා ගෙවල් වල තියෙන හැඳි ගෑරුප්පව නමන මට්ටමට ඔහුපත් වෙනවා. ඒ තරම් අධිමානසික බලයක්
ඔහුට තිබුණා. මම ඔබට අද කතා කරන්න හදන්නේ මේ අධිමානසික බලය කියන එක බුදුදහම විස්තර කරනවා විවිධ ආකාරයකට. ඒතර ඔබට පුළුවන් මේ අධිමානසික බලය ඔබෙත් යම්කිසි මට්ටමක වර්ධනය කරලා අරගෙන ඉලක්ක ජය ගන්න, ප්‍රශ්න ගැටළු අයින් කරලා දාන්න, සාර්ථක පුජ්‍යලෙක් වෙන්න මේ බලය ඔබට භාවිතා කරන්න පුළුවන්. ඇත්තරම මේ අධිමානසික බලය තුළ විවිධ හැකියාවන් බුදුදහමේ විස්තර කරලා තියෙනවා. බුදුදහමේ මේක අභිඥා පහක් විතර විස්තර කරනවා. පළවෙනි එක තමයි ඉන්දිවිදි ඥානය. ඉන්දිවිදි ඥානය කියලා කියන්නේ අපි කැමති දෙයක්, අපි කැමති කුසලතාවයක්. උඩින් ගමන් කරන්න, පොළවේ කිමිදෙන්න, වතුර ගිලෙන්නේ නැතුව වතුරට ඇවිදගෙන යන්න, එයාගේ විවිධ දේවල් අපිට ප්‍රගුණ කරලා සුවිශේෂී විදිහට ඒක වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. එතකොට මේ ඉදි විදි ඥානයේදී අපිට කැමති දෙයක් අහසින් ගමන් කිරීම, පොළවේ කිමිදීම, වතුර උඩින් ඇවිදගෙන යන්න පුළුවන් ගිලෙන්නේ නැතුව, ඒ වගේ විවිධ ශක්තියින් අපිට වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා මේ ඉදි විදි ඥානය ප්‍රගුණ කිරීම තුළින්. දිබ්බසෝත කියලා කියන්නේ අපිට, මම ඔබට පැහැදිලි කරලා ඉස්සරලා මේ පැහැදිලි කරා, අපිට කනට ඇහෙන්නේ නැති ශබ්ද පරාසයක් තියෙනවා. හර්ස් 20යි 20000 අතර විතරයි අපේ කනට ඇහෙන ශබ්ද පරාසය. ඉතින් එතනින් එහා පරාසයක්, දැන් ගෝල්ඩන් නලාවේ ශබ්දය හර්ස් 28000ක් විතර. ඒක බල්ලංගේ කනට සංවේදී, අපිට සංවේදී නෑ. එවැනි ශබ්ද පවා ඇහිමේ ශක්තියට වඩා ශක්තියින් අහන්නත්, ශබ්ද අහන්නත් අපිට මේ දිබ්බසෝත කියන ඉන්දිවිදි ඥානය ප්‍රගුණ කිරීමෙන් අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම දිබ්බචක්කු අපේ ඇහැට නොපෙනෙන රූප බලන්නත් හැකියාව ලැබෙනවා, ඒක වර්ධනය කර ගැනීම තුළින්. ඊළඟ තමයි පරචිත්ත විජානනය. ඒ කියන්නේ අනිත් අයගේ සිත් කියවීමේ ශක්තිය. තව කෙනෙක් අපි ඉස්සරහින් ඉන්නවා නම් එයාගේ හිත අපිට ලස්සනට කියව ගන්න පුළුවන් වෙනවා මේ ශක්තිය වර්ධනය කර ගැනීම තුළින්. ඒ වගේම සමහර වෙලාවට අපිට පුළුවන් පුබ්බේ නිවාසානුස්සතිය, පෙර ආත්ම කියවීමේ ශක්තිය අපිට පුළුවන් වෙන කෙනෙක්ගේ පෙර ආත්ම කියවගෙන යන්න. එහෙනම් තමන්ගේ ගිය ආත්ම, ඊට කලින් ආත්ම කොහෙද ඉපදුනේ, මොනවද කරේ, තමන්ගේ නම් මොනවද, කොහෙද ජීවත් වෙන්නේ, මොකද්ද රට, ඉපදුණු තැන කොහෙද හිටියේ, විවිධ දේවල් අපිට එහෙම මතක් කරගන්න පුළුවන්, අනුස්මරණය කරගන්න පුළුවන් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක. මේ අභිඥා පහ ලබාගෙන මේ ශක්තිය තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක විවිධ ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා විවිධ ආකාරයෙන් විවිධ තැන්වල. සංයුක්ත නිකායේ 11:222-217 තැන්වල මේක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට හොඳ දෙයක් මේ බුදුදහම ඇතුලෙන් ඉගෙන ගන්නක් තියෙනවා මේකේ. අදි මානසික බලයක් ඔබටත් ලබා ගන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම ඔබටත් පුළුවන්. දැන් බුදුන් වහන්සේ විස්තර කරනවා කෙනෙකුට තමන්ගේ යටිහිතේ ශක්තිය, සිතේ ශක්තිය ක්‍රමානුකූල ඕනෑම දෙයකට ප්‍රගුණ කිරීම තුළින් ටිකෙන් ටික ඔහුට ශක්තියක් බවට එක හරව ගන්න පුළුවන්. ඔබ රැකලා ඇති පුංචි කාලේ පරීක්ෂණයක් කරනවා 6 ශ්‍රේණියේ විද්‍යාව ආරම්භයේදී හොඳට ඉරෙලිය වැටෙන වෙලාවේදී පුළුන් කැලක් බිමින් දානවා. පුළුන් කැල බිමින් දාලා ඒ පුළුන් කැලට බිම අත්කාචයක් අල්ලනවා. ඒ අත්කාචයේ අල්ලවීමෙන් කරන්නේ මොකක්ද? ඉරෙලිය එකතු කරලා දෙනවා. ඒ ඉරෙලිය එකතු කරලා දීම තුළින් පුළුන් කැල මොකද වෙන්නේ? ගිනි ගන්නවා. හැබැයි නිකන් අපි පුළුන් කැල දානවා. දාලා නිකන් ප්‍රාර්ථනා කරනවා ගිනි ගනේවා. එහෙම ගිනි ගන්නේ නැහැ. ගිනි ගන්න නම් අත්කාචය අල්ලන්නම ඕනේ. අත්කාචය මොකද කරන වැඩේ? විසිරුණු ආලෝකය එකට එකතු කරන එක. එතන මේ අභිඥා, එහෙම නැත්නම් අධිමානසික බලයෙන් කරන්නේ අන්න ඒ වගේ දෙයක්. අපේ සිතේ සිතුවිලි ඕනෑම පුජ්‍යලෙකුට පැය 24ක් ඇතුළත සිතුවිලි මොළය තුල, සිත තුල පහළ වෙනවා 60000ක්. සිතුවිලි 60000ක් පහළ වෙනවා. මේ 60000 විවිධ ආකාරයි. මේ සිතුවිලි අපිට එක ඉලක්කයකට නාභිගත කරගන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයාට nothing is impossible කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඔබටත් පුළුවන්. ඔබට අවශ්‍ය වෙන්නේ අහසින් ගමන් කරන්න, පොළවේ කිමිදෙන්න, ජලයේ උඩ ඇවිදින්න, මතු පිටින් ඇවිදගෙන යන්න, ඒ වගේ දේවල් නෙමෙයි. මම දන්නවා ඔබේ බලාපොරොත්තු තියෙන්නේ විභාගයේ සමත් වෙන්න, හිත ඒකාග්‍ර කරගන්න, A9ක් ගන්න, A3ක් ගන්න, දිවිනේ ප්‍රථමයා වෙන්න, දිස්ත්‍රික් ප්‍රථමයා වෙන්න, එහෙම නැත්නම් රැකියා ජීවිතේ ඉස්සරහට යන්න, ව්‍යාපාරේ සාර්ථක කරගන්න, ප්‍රේමේ සාර්ථක කරගන්න, විවාහේ සාර්ථක කරගන්න, විවිධ ඇබ්බැහියකට මුහුරු වෙලා තන එක නවත්තා ගන්න, ඒ වගේ දේවල් ඉතාම ලේසියෙන් ඔබට කරගන්න පුළුවන් මේ සිතුවිලි, සිතේ ශක්තිය එක තැනකට එකතු කිරීම තුළින්. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා ඊළඟ වීඩියෝ තුළින් මේ සිතුවිලි ශක්තිය කොහොමද අපි එක තැනකට එකතු කරගෙන ක්‍රමානුකූලව එක ප්‍රගුණ කරගෙන ගිහිල්ලා අධිමානසික බලයක් දක්වා වර්ධනය කරගන්නේ කියන එක.